අද විවිධ ක්‍රමවේද හරහා ඊසි කෑෂ් ක්‍රමය තමයි අපිට අහන්නට ලැබෙන අලුත්ම ක්‍රමවේදය. ඒ ක්‍රමවේද හරහා මත්ද්‍රව්‍ය රකුසා පාසල් පද්ධතියත් පාසල් දරුවනුත් කිලගෙන තිබෙන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නාගරික ගම්බද පාසල් වලට අපි යනකොට අපිට මේක දෙමව්පියන්ගෙන් අහන්නට ලැබෙන, ගුරුවරුන්ගෙන් අහන්නට ලැබෙන ලොකු මැසිවිල්ල. ළමයින් වෙනුවෙන්ම තිබෙන මේ පාර්ලිමේන්තු සංසදය හරහා වහාම මත්ද්‍රව්‍ය පාසල් පද්ධතිය තුළින් පාසල් දරුවන්ගෙන් ඉවත් කරගන්නට ඉතාමත්ම ඉක්මන් සීග්‍රගාමී ක්ෂණික වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබෙනවා. අපිට කිසිසේත්ම කල් දමන්නට පුළුවන් කාරණාවක් නෙවෙයි. ළමා කේන්ද්‍රීය ක්‍රියාත්මක වෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාමත්ම නීති පද්ධතිය දැඩි කරලා එය වළක්වාලීම සඳහා යම් කිසි පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වෙනුවෙන්ම ඒ දූදරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන්ම රටේ ආරක්ෂක අංශවල වෙනම ටාස්ක් ෆෝස් එකක් හැදෙනවා නම් ඒක වැදගත් කියන එක මම විශ්වාස කරනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නේ අපිටත් ඇත්තටම ලොකු ගැටලුවක්. අපි රටේම ගැටලුවක් මේ දරුවන්ට මත්ද්‍රව්‍ය භාවිතය යොමු වීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් නිල වගකීම් පැවරුණු ආයතනය වෙන්නේ අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය. 1984 වර්ෂයේ ඒගොල්ලෝ ජාතික ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. ඒක අවස්ථා තුනකදී මම හිතන්නේ තුන්වෙනි අවස්ථාවේදී රිවියු කළා, පසුගිය මාසෙ රිවියු කරා. නීතිය බලාත්මක කිරීමෙන් පමණක්ම මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න විසඳන්න අමාරුයි. ඒක ලෝකෙ පුරාම තියෙන එක්ස්පීරියන්ස්. දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය යොමු වීම සම්බන්ධයෙන් ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සුලභතාවය, දෙවෙනි එක කුතුහලය, අනෙත් එක තමයි මිතුරු බලපෑම. ඉතින් ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මේක රිෆියුස් කරන්න තරම් මේ ළමයින්ට පර්සනලිටි එකක් නැහැ. යාළුවෝ අතර සමහරට මටපපා මේක මම කැමති නැහැ කියලා කියන්න කැමති නැති තැනකට, මොකද අනිත් යාළුවෝ විහිළු කරනවා, අයියෝ අපේ ගෲප් එකේ වගේ නෙවෙයි, කිසි ගතියක් නැහැ නේ වගේ. දැන් මේ කල්චරලි බැඳුණු ප්‍රශ්න ටිකකුත් තියෙනවා. මේවට ඇඩ්‍රස් කරන්න ඕන හොඳම ෆෝරම් එක ස්කෝලේ. ඉතින් අපිට පුළුවන් නම් අන්තරාය කර ඖෂධ පාලක මණ්ඩලය මම හිතනවා ඒ වෙනුවෙන් යම් වැඩ කොටසක් කරනවා. අපිටත් අවශ්‍ය සහාය දෙන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.